අදමම ඔයාලට හිතන හිතන වෙලාවට කේක් එකක් හදාගන්න පුළුවන් රෙසිපි එකක් කරන් ආවා. මේ රෙසිපි එකේ විශේෂත්වය තමයි එක බිත්තරයක් පාවිච්චි කරලා බටර් නැතුව අවන් එකක් නැතුව pan එකේ මේ කේක් එක හදාගන්න පුළුවන් වෙන එක. හරියම ඉක්මනට හදාගන්න පුළුවන් හරි ලේසි රෙසිපි එකක්. අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. අපිට මේකට සීනි ග්‍රෑම් 100ක් අවශ්‍ය වෙනවා. මෙතෙන්දි මම ගත්තේ පොල් තෙල්. ඔයාලට පොල් තෙල් වෙනුවට එළවලු තෙල් ගන්නත් පුළුවන්. පොල් තෙල් තියෙනවා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව බිත්තරයක් අවශ්‍ය වෙනවා. මම මුලින්ම බ්ලෙන්ඩර් ජාර් එකට බිත්තරේ මේ වගේ කඩලා දාගන්නවා. ඊළඟට මේකට අර පොල් තෙල් ටිකත් එකතු කරගන්නවා. තෙල් පාවිච්චි කරන්න කැමති නැති කෙනෙකුට මේකට බටර් වගේ දෙයක් මෙල්ට් කරලා එකතු කරගන්නත් පුළුවන්. ඊළඟට සීනි ටිකක් එකතු කරගන්න. දැන් මේ ටික ඔක්කොම දාලා මේක හොඳට ක්‍රීම් එකක් වගේ නිකන් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. සාමාන්‍ය විනාඩි 3ක් 4ක් විතර මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. විනාඩි 3කට විතර පස්සේ මෙන්න මේ වගේ ක්‍රීම් වගේ මිශ්‍රණයක් වට ඇවිල්ලා තියෙවි. දැන් මම මේක මේ වගේ වෙන පාත්‍රයකට දාගන්නවා. මම ඊට පස්සේ මම පිටි ටික මේ වගේ මේකටම හලලා තමයි දාගන්නේ. පිටි තියෙනවා ග්‍රෑම් 150ක්. මම ඒකට බේකින් පවුඩර් වලින් හොඳට පුරවලා තේ හැන්දක් එකතු කරගන්නවා. අපි මේ පිටි එක හලාගන්නේ පිටි එකේ කැට තියෙන්න පුළුවන්. ඒ වගේමයි බේකින් පවුඩර් එකයි පිටි එකයි හොඳට මික්ස් කරනවා මේ විදිහට හලාගත්තාම. දැන් මේකේ ස්පෙෂල් එකකින් එක පැත්තට මේක කරකව ගන්න. හැම පැත්තෙම කරකව ගන්නේ නැහැ. එක පැත්තකට මේක මේ වගේ කලවම් කරගන්න. දැන් මේකට මම වැනිලා තේ හැන්දක් විතර එකතු කරගන්නවා. වැනිලා තියනවා නම් එකතු කරගන්න අනිවාර්යයෙන්ම. හරි රසයි එතකොට. මේ ඔක්කොම හොඳට කලවම් වුණාට පස්සේ මම මේකට වතුර කෝප්ප කාලක් විතර එකතු කරගන්නවා. වතුර කෝප්ප මම මේක චුට්ටු චුට්ටු තමයි එකතු කරගන්නේ. පොඩ පොඩ එකතු කරලා මේක හොඳට මේ වගේ කලවම් කරගන්නවා. අන්තිමේටම ඔයාලට මෙන්න මේ වගේ බැට එකක් ඇවිල්ලා තියෙනවානේ. මං අද ඉතින් මේක හදාගන්න pan එකේ oven එකේ හදාගන්න කැමති කෙනෙකුට oven එක හදාගන්නත් පුළුවන්. මම පොඩි pan එකක් තමයි මේකට පාවිච්චි කරන්නේ. pan එකේ මම මේ වගේ තෙල් ටිකක් ගා ගන්නවා. ඊට පස්සේ parchment paper එකක් මේක උඩින් දා ගන්නවා. දැන් මේක උඩට අර අපේ මිශ්‍රණය පරිස්සමෙන් එකතු කරගන්න. මේ ඔක්කොම දාගත්තට පස්සේ මේ pan එක පොඩ්ඩක් මේ වගේ හොඳට ටැප් කරගන්න හැම තැනටම යන විදිහට මේක. දැන් මේකට හරියට හොඳට වැහෙන මූඩියක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම කේක් එක හරියට බේක් වෙන්නේ නැහැ. මේ pan එකටම ගැලපෙන මූඩියක් ගන්න. දැන් මූඩිය සමහර විට ඔයාට මේ වගේ පොඩි හිලක් තියෙන්න පුළුවන්. ඒක මම මේ වගේ ටිෂු එකකින් වහලා දානවා. එතකොට pan එකේ උෂ්ණත්වය එක සමාන වෙනවා. කේක් එක හොඳට බේක් වෙනවා. ලිපත් මෙන්න මේ ගානට වගේ අඩු ගින්දර තියාගන්න ඕනේ. ගොඩාක් වැඩි කරගන්න නැහැ අපි මේක. හොඳටම අඩු ගින්දරේ විනාඩි 15 20ක් විතර හොඳට බේක් වෙන්න දෙන්න හිමීට. මේ වැඩි සාමාන්‍ය විනාඩි 20ක් විතර යනවා. හොඳට මතක තියාගන්න විනාඩි 15ක් විතර යනකම් මේකේ මූඩිය උස්සස් බලන්න එපා. එහෙම වුණොත් එහෙම මේක හොඳට පිපිලා එන්නේ නැහැ. විනාඩි 15ක්ම යනකම් ඉන්න මූඩිය ඇරලා බලන්න. ඊට පස්සේ හිමීට බලන්න මේ වගේ ටූත් පික් එකකින් කේක් එක හොඳට ඉදිරියද කියලා. ඔයාලට ඉදිරිය නම් අයින් කරගන්න පුළුවන්. ඔන්න මම කේක් එක හොඳට ඉදිරියලා තියෙන මම ඊට පස්සේ ලිප් ඔෆ් කරගත්තා. ලිප් ඔෆ් කරගෙන මේ කේක් එක හොඳට නිවෙනකම් මම මේක තියාගන්නවා. කේක් එක හොඳට නිවුණාට පස්සේ මම මේ වගේ අයින් කරගෙන මේක මම මේ වගේ කපා ගන්න යන්නේ. අපිට ලස්සන පිළිගන්වන්න පුළුවන් මේක. මේ වගේ හතර පැත්තම කපාගෙන මම මේක උඩ ජෑම් ගා ගන්නවා. ඉතින් ඔයාලට ඇත්තටම අයිසින් තියෙනවා නම් අයිසින් ගා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක නිකම්ම කන්නත් පුළුවන්. මම අර ටිකක් ලස්සන වෙන්න තමයි මේක උඩින් ජෑම් ගා ගන්නේ. ඉතින් ඇත්තටම ඔය ගෙදරට හදිස්සි අමුත් එක්කිනවා වගේ කිව්වත් කිව්ව මේ වගේ හදිස්සියට කේක් එකක් හදාගන්න පුළුවන්. හරි ලේසි, හරි අඩු වේදමින් ඉක්මනට කරගන්න පුළුවන් වැඩක්. ඒ වගේම කේක් එක හරිම රසවත්. ඊට පස්සේ මම මේක මේ වගේ කපා ගන්නවා. ඉතින් මේ විදිහට තමයි හදාගත්තේ මගේ කේක් එක. මේ බලන්න හොඳට බේක් වෙලා තියෙනවා.
හරි ලස්සන තියෙනවා. ඒ වගේම හරිම රසවත්. හදිස්සියට ඇත්තටම තේකක් බොන්න හරි වැදගත් වේවි. මම හිතනවා මේ රෙසිපි එකට තව ගොඩක් කැමති වෙන්න ඇති කියලා. මේ වගේ ලේසි රෙසිපියක් එකකට මම ඔයාලා හම්බෙන්න ආයෙත් එන්න. ඔයාලට සුබ දවසක්.